සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානයේ සඳහා වන මේ කොමිසමක් පිහිටවීමට ඇති අවශ්‍යතාවය වැදගත්කම කුමක්? අපේ ලංකාවේ වර්තමාන වෘත්තාන්තය පටන් ගත්තේ 1948 අපිට නිදහස ලැබුණෙන් පස්සේ කියලා. අපි එදා ඉඳන් අද වෙනකන් මේ රටේ වුණු සිද්ධීන් සලකලා බලනකොට විවිධ අවස්ථාවල අපේ රටේ විවිධ ජන කොට්ටාස අතර යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රශ්න ඔක්කොම අපි බලනකොට 1983 2009 කාල සීමාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධ මම කියන්නේ ප්‍රදේශවල කියලා නමුත් ඒ ප්‍රදේශ සම්බන්ධයෙන් ඇති වුණු ප්‍රශ්න තමයි මං හිතන්නේ අභ්‍යන්තර වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අපේ රටට විශාල ප්‍රශ්නයක් වුණේ. හැම ජාතියක්ම මේකෙන් පීඩාවට පත් වෙලා තියෙනවා. උන් පීඩාවට පත් වුණ පත්වීම සම්බන්ධයෙන් සත්‍ය සෙවීමට යම් වේදිකාවක් අවශ්‍ය වෙනවා. ඒකට යම් පිළියමක් තියෙනවා. දෙවනි ප්‍රශ්න නැවත රටේ ඇති නොවීම සඳහා ගත යුතු පීවර මොනවද කියලා ආධාර නිර්දේශ කරලා ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් අපේ රටට අවශ්‍ය වෙනවා. ඒ පසුබිම මත තමයි මං හිතන්නේ සත්‍ය සමගිය සහ ප්‍රතිසන්දානය සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් කොමිෂන් සභාවක් අපේ රටට අවශ්‍ය වෙන්නේ. අපි කිව්වොත් එහෙම මේ තිබුණු කලබලකාරී යුද්ධමය පසුබිම අවුරුදු 2009 පස්සේ ඉවරුණයි කියලා ඊට පස්සෙත් ඒකේ බලපෑම ඇති වුණු මිනිසුන් තාමත් ඉන්නවා. නමුත් 2009 පස්සේ අපේ රටේ හිටපු විවිධ රජයන් විසින් ජනාධිපති කොමිෂන් සභාව හෝ එවැනි කරුණ සෙවීමේ කොමිෂන් සභාව වැනි කොමිෂන් සභා පත් කළා. දැන් පරණ ගම කොමිෂන් කියලා එකක් තිබුණා. ඊට පස්සේ ලෙසන්ස් ලර්න්ඩ් ඇන්ඩ් රිකන්සිලියේෂන් කොමිෂන් කියලා එකක් තිබුණා. මෙවැනි කොමිෂන් වලින් ඇත්තටම ඒ දුක් ගැනවිලිටි කියන්න එන පුද්ගලයන්ට අවස්ථාවක් දීලා ඒ දුක් ගැනවිලි සලකලා බලලා නිර්දේශ කරාට ඒ වාර්තා ඊට පස්සේ රටේ නායකත්වයට ලබා දුන්නට පස්සේ ඒකෙන් ඇත්තටම ඒවා ඉදිරියට ක්‍රියාත්මක වෙලා නැහැ. මේ රට දියුණු කරලා සමගිය ඇති කරලා අපේ සියලු ජාතිකයන් එකටම ඉදිරියට යනවන ඒ ඇති වුණ ප්‍රශ්න නැවත ජාතියෝදෝ හරි පිළියම මොකද්ද කියලා හොයන්න ඕනේ. ඉතින් එවැනි කොමිසමක් තිබුණොත් එහෙම අපිට මේ ප්‍රශ්නය निराකරණය කරගන්න පුළුවන් වෙයි. මොකද නැත්තම් කලින් විවිධ වාර්තා දීලා තිබෙන මං කිව්වා වගේ නමුත් ඒ වාර්තා කොහරි දූවිලි එක්ක අහුවෙවි තියෙන්න පුළුවන් ඒව ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ඒ හේතුව හින්දා තමයි මං හිතන්නේ මේ ස්වාධීන කොමිෂම පිටවීමේ අවශ්‍යතාවය තියෙන්නේ.